Recording in progress. Ora devono vedere, chi no? Pausa. Sì, è una. A perché ne cadà granel? Vada? Guarda da una venene. Google Classroom che ne è? Pausa. Non è una che è, non è una che è crana. ඔර මතක් කරන්න බෑ කලින් ඒක මම ඇඩ් කරන්නම් ඊපස්සේ දාගන්න පුළුවන් මට බලලා කියන්න අපි අන්තිමටම නවත්තලා තිත්තේ සරල රේඛිය තල රූප ඉවර කරා නේද ඔව් සර් ඔව් සර් ඊපස්සේ අද තියෙන දශම නේද ඒක පාඩමක් තියෙන මේක අතිශයින් වැදගත් පාඩමක් අතිශයින් වැදගත් පාඩමක් මේක දැන් ඔයාලා මේ නද වෙසක් සැමරුවද? කීයේ යදයි? ඔව් සර්. ඔව් සර්. සර් කුඩු හැදුවද? ඈ? හැදුවත් සර්. ඔව් අපි මුකුත් එහෙම වැඩි කතා කරේ නැහැ. තාම සාමාන්‍ය පොඩි පොඩි දේවල් ටික කතා කරේ. අපි තාම පාඩමට ආවේ නැහැ. ඔච්චර වාඩ මාව ඇහෙනව නේද? ඉස්සෙල්ලා කට්ටුනව නේද? හලෝ. रेकॉर्डिंग दशम 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 किरलियागन मातुकाव जनरल दिन अमारु में अयो एमो वेन को असन किने अमारु वेन को मैं මේක අදාතල දාන්න අද ක්ලාස් එක ඉවරලා ඒක මම හදන්න ඔයාල අද එක දාන්න ඊට පස්සේ එස අද දින ගෙදර වැඩත් මම එකක් ඕපන් කරන්න ඒක දාන්න ලබන හදේ තුල හරිද හරි දශම දශම දැකලා තියෙනවද කොහේදී හරි මිට කොහේ මේ මිට පෙර කොහේදී හරි දැකලා තියෙනවද දශම ඔය 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 දැකලා තියෙන රාග දශම කිරීමේදී භාග සුළු කරද්දී අෂම කරේ ඇති මං අහන්නේ දැකලා තියෙන කොහෙද කියලා අහන්නේ අච්චු පොතේද අච්චු පොතේ දැකලා තියෙනවා මේ පහේ දී තියෙනවා ඔව් සර් පහේ දී ගන්නවා හරිද අපිට දශම කියන එක සාමාන්‍යයෙන් ජීවිතේදී භාවිතා වෙනවා ඒ කියන්නේ අපි අපි ගණන සංඛ්‍යා තියෙන්නේ ගණන සංඛ්‍යා මොනවද ගණන සංඛ්‍යා ගණන සංඛ්‍යා මොනවද මම ඔක මුල් දවස්වල කියලා දුන්නා ගණන සංඛ්‍යා කියන්නේ 1 2 3 4 5 6 7 8 ඔය වගේ මේ එක පූර්ණ සංඛ්‍යා නේවා ධන හෝරින පූර්ණ සංඛ්‍යා 1 ඊළඟට 2 අපි කියමු 1 ඊළඟට 2 ඊළඟට 3 ඊළඟට 4 ඊළඟට 5 6 7 ඔය වගේ ඔහොම ඔහොම යනවානේ ගණන සංඛ්‍යා ටික හරි මොකද යන්නේ අමිරු
මේ ඉන්නව නේද? නෑ සර් දෙයක් කියලා ගියා. ආ වතුර බෝතල ළඟ තියා ගන්න ඉතින් දවසේ පන්තිරේ. වතුර බීලා ඒ ඔක්කොම කරගෙන ඉන්න. හරිද? ආ ගන්න. දැන් ගණින සංඛ්‍යා කියලා කියන්නේ 1 2 3 4 5 6 7 8 ඔය වගේ වටිකනේ. දැන් ඔයාට මොකක් හරි සංඛ්‍යාවක් මේ පෙන්වන්න ඕන මොකක් හරි දෙයක් පෙන්වන්න ඕන එක්ක ඔයාට 1 එකෙන් පෙන්වන්න පුළුවන් එහෙම නැත්නම් 2 එකෙන් පෙන්වන්න පුළුවන් 3 එකෙන් 4 එකෙන් 5 එකෙන් ඔය වගේ පෙන්වන්න පුළුවන්. එතකොට ඔයාට වුමනාවක් වුණොත් මේ දෙකක් තුනක් අතර සංඛ්‍යාවකින් පෙන්වන්න දෙකක් තුනක් අතර සංඛ්‍යාවකින් පෙන්වන්න මෙයාව අපිට භාගයක් විදිහට කියන්න පුළුවන් එක්ක 2යි 2කින් එක කියන්නේ 2හමාර 2හමාර එහෙම නැත්නම් 2යි 5න් එක ඔහොම ඔහොම අපිට 2යි 2යි 10න් එක ඔය විදිහට අපිට මේ මේ අතරමැදි සංඛ්‍යා ටික කියන්න පුළුවන් හරිද භාග විදිහට අපි මේක භාග විදිහට විතරක් නෙමෙයි මෙයාව අපි කියනවා දශම ස්ථාන විදිහටත් මෙයාව අපිට කියන්න පුළුවන් හරි එතකොට අපිට දශම කරන්න පුළුවන් වෙන්නේ විශේෂිත හරයන් තියෙන ඒවා විතරයි දැනට කොන එක දශම කරන්න පුළුවන් ඒ වුණාට ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ යම් කිසි විශේෂිත හරයන් තියෙන ඒවා ටිකක් විතරයි අපි බලමු ඒවා මොනවද කියලා හරි රෝමී නැත්තම් එකේදී අපි කිව්වොත් 10න් 1 10න් 1 දශම කරන්නයි කියලා කිව්වොත් හරිද 10න් 1 දශම කරන්නයි කියලා කිව්වොත් අපිට දශම කරන්න පුළුවන් වෙන්නේ හරයට 0.1යි 10යි 100යි 1000යි 10000යි ලක්ෂයයි වොමොම 10 10 ගුණාකාර වලින් කියන්නේ 10 ගුණාකාර වලින් නෙමෙයි අතන 10 බල වලින් ඒ කියන්නේ 10 100 1000 ඔන්න ඔය වලින් හරය තියෙනවා නම් අපිට දශම කරගන්න පුළුවන් එතකොට මෙයාගේ දශම ස්ථානෙ වෙන්නේ මෙයාගේ දශම සංඛ්‍යාව වෙන්නේ 10 න් එක දශම කරපුවාම කීයද වෙන්නේ 0.1 කියලා අපි ඉගෙන ගන්නවා කොහොමද 0.1 1ක්ුනේ 1නේ 1නේ 10 න් බෙදෙන්නේ 1නේ 10 න් බෙදෙන්නේ එතකොට මෙතන තියෙන දශම තිත මොකද වෙන්නේ එකපාරක් මේ පැත්තට එනවා එනෝගි මොකක් හරි කියන්නද අපි ඉස්සුවේ හරි එතකොට මෙතන තියෙන මේ පැත්තේ දකුණු පැත්තේ තියෙන දශම තිතේ මේ පැත්තට එනවා එකපාරක් 10 න් බෙදෙන එකපාරක් නිසා හරි එතකොට මෙයාව 0.1 කියලා අපි කියනවා ඒක උත්තරය වෙන්නේ 0.1 අපිට කිව්වොත් 10 න් 3 10 න් 3 දශම කරන්න කොහොමද 10 න් 3 දැන් 3 මෙතන තියෙන්නේ 3 මේ පැත්තේ දශම තිත තියෙන සාමාන්‍යයි 10 න් බෙදෙන නිසා 10 න් 1ක් නිසා මොකද කරන්නේ එකපාරක් මේ පැත්තට දශම තිත ගේනවා ඒකෝර දැන් තියෙන දශම තිත මෙතන ඒකෝර 0.1 දශම කියද 0.1 දශම 3 කතා කරන්නලා 0.3 කියලා එතකොට ඊළඟට වාට දුන්නොත් 10 න් 9 මෙන්න මේක දැන් මට කියන්න මෙයා දශම කරලා කීයද 0.9 හරි හොඳයි එතකොට වාට කිව්වොත් 100 න් එක 100 න් එක අපිට දශම කරන්න පුළුවන් හරේ 10යි 100යි 1000යි තියෙනවා විතරයි හරිද 10 තියෙනවනේ ඔක්කොම 100 තියෙනවනේ එහෙම නැත්නම් 10 10 තියෙනවා ඔය වෙන සංඛ්‍යා තියෙන ඒවා කරන විදිහ උගන්වනවා ඒක ඉස්සරහට දැනට අපිට දශම කරන්න පුළුවන් 10යි 100යි 1000යි තියෙනවා විතරයි එතකොට 10 න් එක තියෙති ඔව් 10 න් එකට ඔකට උත්තරේ 0.01 දැන් 10 න් එක තියෙද්දි අපිට මේ දශම තිත එක පාරයි මෙහෙට ආවේ හරිද 100 න් එක තියෙනවා නම් 100 බින්දු දෙකක් තියෙන හින්දා කී පාරක් එනවද දෙපාරක් එනවා 1යි 2යි එතකොට මෙතන මැද තියෙන බිංදුවයි එතන දශම තිත මෙතන බිංදුව බිංදුවයි දශම බිංදුවයි 1යි කියලා කියනවා දශම බිංදුවයි 1යි දශම තිත දෙපාරක් පයින්නවා මේ පැතර වම් පැත්තට මේ එතකොට මේ ඒ ඔතන තියෙන 0.01 කියනකොට 0.3ක් 0.1 ආපහු තිතක් එනවද නෑ 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 දැන් මේ මෙතන මේ පැත්තේ තියෙන දශම තිත තමයි මෙහෙට තරල එන්නේ එතකොට තරල එහා පැත්තට යනවා එතන හිටින්නේ නෑ ඉතුරු වෙන්නේ නෑ හරිද 100 න් එකයි ඊට පස්සේ ආයි අපි ගත්තොත් මොකද කරන්නේ 100 න් 17 ගත්තොත්
තියෙන් 17 මොකද වෙන්නේ 2.2 දශම 0.17 ද එහෙම නැත්නම් 0.17 අයියෝ 0.17 කියලා කියන්නේ නැහැ 0.17 කියලා කියන්නේ නැහැ අපි දශම සංඛ්‍යාව කියවද්දි ඉලක්කමෙන් ඉලක්කම තමයි කියවන්නේ 0.17 කියලායි කියවන්නේ දැන් එතකොට 0.017 නෙමෙයි 0.17 ඇයි 0.17ක් උනේ කියන්නේ අපිට තියෙන 17නේ බෙදන්න තියෙන 100 එතකොට දශම තිත මෙතන තියෙන්නේ දැන් මෙතන තියෙන දශම තිත කී පාරක් වයින්වද CM මෙතනින්ද වම් පැත්තට පයින්නවා දෙපාරක් එක පාරයි ඔන්න දෙපාරයි දැන් මෙන්න මෙතන තමයි අලුත් දශම තිත තියෙන්නේ කියන්නේ 0.17 මෙතන දශම තිත තිබ්බම 1.7යි ඔය විදිහට එන්න ගායයක් ගත්තොත් 0.7යි 6 ඉගන්නවා 1000 එක එහෙනම් දැන් මට කල්පනා කරලා බලලා කියන්න 1000 එක दशम दशम सामान्यूमार දහහට බිංදු වේවා තුනක් තියෙන හින්දා තුනක් තියෙනවා මේ 100ට බිංදු වේවා දෙකක් තිබිච්ච හින්දා තමයි දෙපාරක් පැන්නේ 10ට බිංදු වේවා එකක් තිබිච්ච හින්දා තමයි එකපාරක් පැන්නේ 18ට බිංදු වේවා තුනක් තියෙන හින්දා තුන් පාරක් වයින් හරිද එතකොට එකපාරයි දෙපාරයි තුන් පාරයි දැන් අලුත් දශම තිත තියෙන්නේ මෙන්න මෙතන අලුත් දශම තිත එතන තියෙනවා නම් මොකද වෙන්නේ මේ මැදට බිංදු දෙකක් වැටෙනවා බිංදු වල දශම दशम मतृका එතකොට දශම සංඛ්‍යාවක් වෙන්න නම් අනිවාර්යයෙන්ම 10න් පංගුවක් 100න් පංගුවක් 1000න් පංගුවක් වෙන්න ඕනේ. හරිද? දශම ලියන්න නම් දශම කරන්න නම් ඔය වෙන භාග සංඛ්‍යාවක් තිබුණොත් මොනවාද? මැදි මැදි වෙන බෙල්ද 524 500 ඒවගේ දෙන්න. කොහොමන්නේ එක බෙදීම 524 ඔය වගේ එකක් આવොත් කියලාද? ඔය හැම වෙන්න පුළුවන්ද? ඒ වගේ එකක් ආවොත් කරන විදිහ ඊළඟට කියලා දෙනවා. ඔව් ඉන්න ඉවසන්න. හරිද? මට කියන්නකෝ මේවා කියවන්නේ කොහමද කියලා. මේ 10න් එක දශම කරපුවාම මේවා කියවන්නේ කොහමද? 0.1 ඊළඟ එක්කෙනාව කියවන්නේ 0.3 ඊළඟ එක්කෙනාව කියවන්නේ 0.1
කියවන ආකාරයට ලියනවාද? කියවන ආකාරයට ඉස්සරහින් ලියන්න ඕනේ. ඔව්. අනුමාත්‍රකාව කොහොමද කියලා නේද කියන්නේ? අනුමාත්‍රකාව නෙමෙයි මාත්‍රකාව තමයි දශම. මාත්‍රකාව දශම කියලා ලියලා මෙන්න මේ ටික ලියා ගන්න මේ ටික ලියලා කියවන විදියත් ලියා ගන්න ඕනේ. කියවන විදිය ලියාගෙන මෙන්න මේවා ටික සම්පූර්ණ කර ගන්න බලන්න. सर मैं अट अट अटवेनी का ना लूटते का नहीं था ओ आये हाथाई ना मैं दहाई हाथाई अटाई है मैं ओ हाथाई अटाई ना मैं दहाई अलूट गनं अतरा तीन वेटी का हादन तो आप इधर हदा ना तीन है मतलब लिए ना ने में नम तो नम लिया ना लेकर සර් ඔය නම මේ නාමය ලියනකොට මොකක් හරි ඒ කියන්නේ අය වැදගත් කරුණක් තියෙනවද ඒ කියන්නේ ඔය මුලින් අර මුලින් තියෙන වචනේ අර අග අගින් ඉවර කරන්නේ කොහොමද අගින් තියෙන එකට කලින් තියෙන එක වෙන්නේ කොහොමද අග තියෙන එක වෙන්නේ කොහොමද කියලා ඒ කියන්නේ අපි මුලින්ම කියවගන්න ඕනේ ඉතින් මුල තියෙන බිඳුවනේ උකොට බිඳුවයි ඊළඟට දශම තිත තියෙනවා ඊළඟට දශම තිත ඊට පස්සේ තියෙන සංඛ්‍යාව මොකක්ද කියලා බලුවා ඒ සංඛ්‍යාව කියවුවා ඊළඟට තියෙන සංඛ්‍යාව මොකක්ද කියලා බලුවා එහෙම එහෙම යන්නේ සිල්වලට මේ දශම තිත තිබ්බට පස්සේ අර මේ යන දාන මේ අර දශම තිතෙන් මේ දකුණු පැත්තේ තියෙන අර අන්තිමම තියෙන එක 1 1 කියලා නවත්තන්න බැහැනේ
එක එකයි කියලා දැම්මොත් වැරදි නේද සර් නෑ බිංදුව දශම බිංදුවයි බිංදුවයි එකයි ඒක ප්‍රශ්නයක් නෑ බිංදුව දශම බිංදුවයි බිංදුවයි එකයි කිව්වත් එකයි බිංදුව දශම බිංදුවයි බිංදුවයි එක කිව්වත් එකයි එක ගැටලුවක් නෑ වෙන වැරදි කියලා කිව්වා ඔය කියන්නේ නෑ ඔය පහේදී එහෙම කියනවා අපේ වැරදි ඔය පහේදී මං කියේ පහේදී ඔය ක්‍රීතන්න බා පහේදී කරන ගණිත දේවල් මේ කිසිම තර්කානුකූල භාවයක් නෑ ඇත්තටම ඔයාලට හිතන්න උරු කරන්නේ නෑ පහේදී කරන්නේ ඔක්කොම දැන් මේ අමුතු අමුතු ක්‍රම දාලා උගන්වන්නේ පහේ පන්තියේදී පහේ පන්තියේ සිලබස් එක හරිම අමාරුයි අපි දැක්කත් අපි තෝල්වන් වෙනවා කොහොමද මේ උගන්වන්නේ කියලා සෑත ගොඩාරාර තියෙන මේ අර දශ අතිතර කියන දශම තිතර කියලා නේද ඒක දශම තිත කියලා කියන්නේ හරිද ඕක අපි බිංදුවයි දශම තිතයි බිංදුවයි එකයි කියලා කියවන්නේ බිංදුවයි දශම තිත තැනකට මොකද කියන්නේ බිංදුවයි දශම දැන් උතර බිංදුව නැතුව එක තිබ්බනම් ඒක එක දෙක තිබ්බනම් දෙක ගොඩාර මේ පස්වෙනි එක කිය මේ පස් හය වෙනි එක කියන්නේ කොහොමද බිංදුව දශම බිංදුව දශම බිංදුවයි බිංදුවයි එක ඕක මේ එකයි කියලා ලිව්වට ප්‍රශ්නයක් නැහැ හරිද දැන් ඔයා ගණිද්දී ඔයා 1 2 3 4 5 6 කියලාද ගයින්නේ 1 2 3 4 5 6 කියලාද ගයින්නේ කොහොමද ගයින්නේ 1 2 3 4 අද 1 2 3 4 5 6 කියලා ගයින්නේ නැහැ එහෙමත් ගණන් කරනවා අහෙමත් ගයිනවා නේද මෙහෙමත් ගයිනවනේ දෙකම එකයි ගැටලුවක් නැහැ ඒක उदाहरण හරි සර් හත්සි අසන करे නින්ද ගියාද නෑ සර් දැන් මං ජොයින් වුනේ දැන් මේ දශම පාඩම ඉන්නේ හරිද 2D දශම කියලා මාතෘකාව ලියාගෙන
මෙන්න මේ ගණන් ටික හදන්න ගන්න මේ ටික ලියා ගන්න මේ ටික මිස් වෙච්ච ටික බලන්න අපි රෙකෝඩින් එක අප්ලෝඩ් කරනවානේ එතකොට ඒකෙන් බලන්න සපිටු කීයක් ගියත් සර් කපිටුවයි සර් පිටුවක් ගියේ නැහැ පිටු කපිටුවයි සර් පිටු භාගයයි සර් භාගයයි කියලා ඉවරයි සර් හරිද බලමු ගත්තා නැති ඔව්සල් ලියලා ඉවරයි ඔව්සල් ලියලා ඉවරයි සර් බලමු අපරෙ දෙන්න ළමයි ලීවර් නෑ සර් ලීවර් නෑ සර් හරි හරි විනාඩි විනාඩි දෙකක් දෙන්නම් ඈ විනාඩි දෙකකට වඩා නම් බෑ ඔයාලගේ සබන් එක හරිම ස්ලෝනේ මොකද සර් ඇහුනේ මේ මොකද සර් කිව්වේ මොකුත් නෑ අයිය අර බලන්න දර ඇඩ් එක हरी පොඩ්ඩක් ඉන්න සර් මම ආයෙ චෙක් කරන සේරම වලින් 10 3 ආ 10 9 ඉන්න සර් සාකච්ඡා කරමු බලමු බලමු සර් හන්ස බලමු සර් විනාඩි බලමු සර් බලමු සර් දෙවෙනි එක දෙවෙනි එක කියුවේ කොහොමද සර් විනාඩිය දෙන්නකෝ සර් දෙවෙනි එක කියන්නේ මොකක්ද දෙවෙනිය ලියලා නැති ඉඳන් මේක හරි හරි තව විනාඩියක් දෙන්න මට ඉක්මනට ඉක්මනට ඉවරයි සර් නෑ සර් ඉවර නෑ සර් සර් මාත් ලීලි වල දැන් දැන් වෙලා ඇති බලෝ දෙවෙනිගේ කියවේ කොහොමද 0.3 0.3 ඊළඟ එක 0.9 ඊළඟට 0.01 හරි 0.17 ඊළඟ එක 0.1 ඊළඟ 0.01 බිංදුවයි දශම බිංදුවයි දෙකයි තුන
ඉන්වර්ෂන් 0.2යි 2යි තුන. මම කියන්නේ මේ ඊළඟ ඊළඟ බින්දුවයි දශමයි දශම 7යි 8යි 1යි 1 බින්දුවයි දශම 7යි 8යි 1 එක ලියන්නත් ඕන එහෙමයි ඈ බින්දුවයි දශම 781 එහෙම කියලා ලියන්න එපා එහෙම ලියෙතනන අලි ටොක්ක්ක් කරගන්න ඊළඟ 100යි බින්දුවයි දශම 2යි 5 බින්දුවයි දශම 2යි 5 බින්දුවයි දශම 2යි 5 මම එක සැරේ ලියලා තිබ්බේ අරක මේ බින්දුවයි දශම 0.7යි 8යි 1 කියලා ඊට පස්සේ මට මතක් වුණා එතන තියෙන බින්දුවට ඝන දිනුන වල පහළ වුණා නේ මේ දශම දීලා මේ 18 කියනකොට එතකොට මේ බින්දු 3 නේ තියෙන්නේ ඒක 1 ඊළඟ 1000 බින්දුව දශම 9 බින්දුව දශම 9යි 7යි 5 බින්දුව දශම 9යි 7යි 5 හරි ඊළඟ ලියාගන්න අනු මාතෘකාව දශම සංඛ්‍යාවක ස්ථානීය අගය අනුනාගමු 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 බිඳුව දශම අර දැන් ස්ථානීය අගයන් මොනවද ස්ථානීය අගයන් අහලා තියෙනවද කලින් කලින් අහලා නම් නැහැ කියන්න එපා ඒ කියන්නේ උගන්වලා තියෙනවා ස්ථානීය අගයන් කියන්නේ ඔයාලා ස්ථානීය අගයන් නම් අහලා තියෙනවා හරි මම ඇහුවොත් ඔයාලා අහලා තියෙන ස්ථානීය අගයන් මොනවද අපි ගත්තොත් සංඛ්‍යාගම අපි ගමු 428 මේකේ ලොකුම ස්ථානීය අගය මොකද්ද ලොකුම ස්ථානීය අගය අපි මුලින් අයියා මේ මෙයා කවුද මෙයා එක ස්ථානේ මේ එක ස්ථානේ කියලා කියන්නේ මේකේ මොනවද මේ තියෙන්නේ එකේ වනේද මේ තියෙන්නේ අට කියලා කියන්නේ එක ස්ථානේ හරිද ඊළඟට දහයස්ථානේ කියලා කියන්නේ මේකෙ තියෙන්නේ කීයේවද? 10 කරන්නේ 10 ඒවා. 10 ඒවා කොච්චරක්ද මෙතන තියෙන්නේ? දෙකක්. හරිද? මොකද? බෝඩ් එක පේන්නේ නැහැ වගේ තියෙනවා ඇත්තද? ඇස් පේනවා. ඇස් පියදාලා හොඳට බලන්න. හරිද? ඊළඟ එකේ තියෙන්නේ? සියස්ථානය. ඊළඟ එකේ තියෙන්නේ සියස්ථානය. මෙතන තියෙන්නේ 100 ඒවා. හරි. ඔන්න දැන් වාට සාමාන්‍ය සංඛ්‍යාවක
ස්ථාන රෝ ඇයිස ඇහෙනවස ඇහෙනවස හරිද මට හමුනේ ඇහෙන්නේ කියනවා එක දැන් සාමාන්‍ය සංඛ්‍යාවක ස්ථානීය අගයන් ටික ලියා ගන්න පුළුවන් හරි එක ගැටලුවක් නේ එතකොට දැන් අපි දශම සංඛ්‍යාවකට ආවොත් දශම සංඛ්‍යාවලදී අපි මේ විදිහට ස්ථානීය අගයන් වෙන් කරනවා අපි උදාහරණයකට ගමු 428යි දශම 3යි 5යි 7 මේවා කියවන්නේ කොහොමද 7 2 8 3 5 7 කියලා නම් කියවන්නේ නැහැ. හරි. 428.3 5 7 කියලා තමයි කියවන්නේ. ඒ කියන්නේ දශමස්ථා දශම දිතෙන් වම්මත පැත්තේ තියෙන ඒවා. මේ දශම දිතෙන් වම්මත පැත්තේ තියෙන ඒවා සාමාන්‍ය සංඛ්‍යා කියවන විදිහට කියවනවා. හරිද? මේ වම්ම නේද? ඔව් වම් පැත්තේ. වම් පැත්තේ තියෙන ඒවා සාමාන්‍ය සංඛ්‍යා කියවන විදිහට කියවනවා. හරිද? දශම දිතෙන් දකුණු පැත්තේ තියෙන ඒවා තමයි අපි ඉලක්කම 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 කියවන්නේ. පටල ගන්න එපා. එතකොට මෙයා ඇවිල්ලා 428.3 5 7. හරි. එතකොට ඔයාට පේනවද මෙන්න මේ 3 ඉන්නේ කීවෙනි දශම ස්ථානයේද කියලා. මෙයා ඇවිල්ලා මුලින්ම ඉන්න දශම ස්ථානයේ නේද මෙයා? දශමස්ථානය එහෙනම් තුන්වෙනි යටි ඉන්න කෙනා තෙවන දශමස්ථානය මත තුන්වෙනි දශමස්ථානය කියලා කිව්වොත් කමක් නැහැ දශමස්ථානය කියලා එහෙම ලියන්න එපා දශම ස්ථානය කියන්නේ මෙයා 428.357 3 ඇවිල්ලා කවුද? පළමු දශම ස්ථානය. දෙවෙනියට ඉන්නේ දෙවන දශම ස්ථානය. තුන්වෙනි යට ඉන්නේ දෙවන දශම ස්ථානය. මම ඔයාලට දශම ගණන් දාන මෙන්න මෙහෙම. 28යි දැන්. ඒක හරියන්නේ නැහැ නේ කටවහන් ඉස්සර. මෙයා මං ඔයාගෙන් අහනවා 8 ඉන්නේ මොන ස්ථානයේද එක ස්ථානයේ හරිද 8 ඇවිල්ලා එක ස්ථානයේ 2 දෙක තියෙන 10 ස්ථානේ. මෙයා 10 ස්ථානේ. ඒක පුළුවන් නේද? ඒක අවුලක් නැහැ. දැන් අපි අලුතෙන් ඉගෙන ගත්ත එක මොකද්ද? මේ 7 ඉන්නේ කොහෙද? පළමු ස්ථානේ නෙමෙයි දෙයියනේ පළමු දශම ස්ථානේ. පළමු දශම ස්ථානේ. හරිද? මෙයා 2 ඉන්නේ. දෙවන දශම ස්ථානේ. නම ඉන්නේ දෙවන දශම ස්ථානේ. හරි. අපි වඩා උඩට ගියොත් අපි කලින් දෙවන දශම ස්ථානේ. මෙයාගේ මේ එක ඉන්නේ. එකේ ස්ථානියගේ. පළමු දශම ස්ථානේ. එකේ පළමු දශම ස්ථානේ. බිඳුව එක ස්ථානේ. මෙයාගේ 3 පළමු දශම ස්ථානේ. බිඳුව එක ස්ථානේ. මෙයාගේ 9 පළමු දශම ස්ථානේ.
මෙයාට මෙහෙම තිබ්බොත් 9යි 2යි 7 වගේ එකක් තිබ්බොත් මේකේ 7 ඉන්නේ කවුද? 7 ඉන්නේ මොන දශමස්ථානේ? 7 දශමස්ථානේ. හරි. එතකොට ඔයාට අපි ගත්තොත් මොකක්ද මේකේ? එයාගේ මෙන්න මේ බිඳුවේ ඉන්නේ මොන දශමස්ථානේද? ඌ දශමස්ථානේ මොන ස්ථානියගේද? එක ස්ථානේ. එතකොට මෙන්න මේ බිඳුවේ ඉන්නේ දෙවන දශමස්ථානේ. මෙයා ඉන්නේ දෙවන දශමස්ථානේද? මෙයා ඉන්නේ දෙවන දශමස්ථානේද? පළමු දශමස්ථානේ. ආ මෙයා ඉන්නේ පළමු දශමස්ථානේද? ඔන්න දැන් ඔයාලට උත්තර දෙකක් තියෙනවා. දෙවන දශමස්ථානේද පළමු දශමස්ථානේද? පළමු දශමස්ථානේ කියන කට්ටියට උස. අතේ ක්ලාස් එක මම දිනේ. අර අත උස්සනේ කොබන්? ඈ රේස් හෑන්ඩ් ඔබන්. හරි ඒක. පළමු දශමස්ථානේ මං අහන්නේ මෙන්න මේ රතු පාට දැන් ගාලා තියෙන බිඳුව තියෙන. මෙන්න මෙයා ඉන ස්ථානියගේ මොකද්ද කියලා ඇහුවේ. මොන ස්ථානියද කියලා ඇහුවේ. එතකොට දැන් ඔයාලට උත්තර දෙකක් තියෙනවා. කට්ටිය කියනවා පළමු දශමස්ථානේ කියලා කියනවා. දෙවන දශමස්ථානේ කියලා කියනවා. හරිද? දැන් මං අහන්නේ පළමු දශමස්ථානේ කියන කට්ටිය අත උස්සන්න. රේස් හෑන්ඩ් ඔබන්. දෙවන දශමස්ථානේ කියන කට්ටිය අත උස්සන්න. දැන් පළමු දශමස්ථානේ කියන කට්ටිය අත පාතර දාන්න. ඕ. පළවෙනි දුක මානේ. ඒ යාල තාම උස්සන් ඉන්නවද සද්ද? දෙකටම උස්සන්න බෑ. එකකට විතර උස්සන්න උල. හරි. පළමු දශමස්ථානේ කියන කට්ටිය big top එකක් කරගන්න. මේක ඇවිල්ලා මේ පළමුද? මෙයා දෙවන. මෙයා දෙවන. මෙයා දෙවන දශමස්ථානේ. මෙයා තමයි පළවෙනි එක්කෙනයි මේ දශම තිතෙන් මේ පැත්තට යන්නේ. දශම තිතෙන් මේ පැත්තට යන්න පටන් ගන්න මෙතන ඉන්නේ. එතකොට මෙයා ඇවිල්ලා පළමු දශමස්ථානේ. මෙයා ඇවිල්ලා දෙවන දශමස්ථානේ. මෙයා දෙවන දශමස්ථානේ. කතා කරන්නේ. අපි ගත්තොත් මෙයාගේ මේ දෙක ඉන්නේ දෙවන දශමස්ථානේ. දෙක ඉන්නේ දෙවන දශමස්ථානේ. මෙයාගේ තුන ඉන්නේ දෙවන දශමස්ථානේ. හරි. එතකොට මම මෙහෙම දෙයක් ඇහුවා. තවත් අපි ගන්න ගමු. 473.19. මෙයාගේ අපි අතරින් පතර කොට බලමු. මෙයාගේ මේ 3 කියලා කියන්නේ එකස්ථානේ. මෙයා එකස්ථානේ. එකස්ථානේ කියලා කියන්නේ එකේව නේද තියෙන්නේ. එකේව නේ මෙතන මෙයාගේ මේ 3න් නිරූපිත අගය මොකද්ද කියලා ඇහුවොත් මේ තියෙන්නේ එකේව කොච්චරද? 3. එතකොට මේකේ 3 නිරූපිත වෙලා තියෙන්නේ කොච්චරද? 3. එතකොට වාගෙන් ඇහුවොත් මේ 4 ගැන. 4 ඉන්නේ මොන ස්ථානියගේද? මොන ස්ථානියද? ස්ථානේ. යස්ථානේ. කියන්නේ මේ තියෙන්නේ CA නේද? නෑ. CA කීයද? 4. CA 4ක්. එතකොට මෙයාගේ මේ ස්ථානයේ නිරූපිත අගය මොකක්ද? 400. මෙයාගේ නිරූපණය වෙලා තියෙන්නේ 400. හරි. මම දැන් ඔන්න වාගෙන් තව ප්‍රශ්නයක් අහන්නයි යන්නේ. මම අහනවා මෙන්න මේ 1 ඉන්නේ මොන ස්ථානියගේද? පළමු දශම ස්ථානේ. මෙයා ඉන්නේ පළමු දශම ස්ථානේ. හරි. ඒ කියන්නේ මෙතන ඇවිල්ලා තියෙන්නේ 10න් 1ව තමයි මෙතන තියෙන්නේ. හරිද? 10න් 1ව කොච්චරක් තියෙනවද? 1. 1යි. 10න් 1ව 1යි. එතකොට මෙතන පෙන්වන්නේ කීයද? 1. 10න් 1ව 1යි කියලා කියන්නේ මෙතන තියෙන්නේ 10න් 1යි. ඒ කියන්නේ 0.1 එකයි පෙන්වන්නේ මෙතන. මම වගේ නෙවෙයි මේ දෙක ගැන. දෙක ඉන්නේ මොන ස්ථානියද? දෙවන දශම ස්ථානේ කියලා කියන්නේ මේ තියෙන්නේ 10න් එකද 100න් එකද 1000න් එකද? 100න් එක. 100න් එක. හරිද? එතකොට මේ 100න් එකේ කොච්චරක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ කියන්නේ දශම විදිහට කිව්වොත් 0.2. ඒ කියන්නේ මෙතන 0.01 ඒව කොච්චරද තියෙන්නේ? දෙකක්. එමයි යන්නේ. ඒක උර 9 ගැන ගත්තොත්.
තෙවන දශම ස්ථානයේ මේ කියන්නේ මෙතන තියෙන 10n එකේද 100n එකද 1000n එකද 1000n එකේව තමයි තියෙන්නේ 1000n එකේ කොච්චරද 9 10n එකේව 9යි කියලා කියන්නේ 0.0009ක් තමයි ඔතන තියෙන්නේ හරි අපි ඕක ගැන පොඩ්ඩක් වැඩිදුර අපි තව ටික ඉස්සරහට කතා කරමු ඕක ගැන වැඩිදුර ලියාගත්තද අනුමාත්‍රකාව දශම සංඛ්‍යාවගේ ස්ථානීය අගය හඳුනා ගමු කියලා ඔව් සර් ආ එන්න ඒක ලියාගත්තට පස්සේ ඔන්නෝ මේ 428.357 කියන එක ලියන්න ඒක ලියලා ඔය ඒකේ තෙවන දශම ස්ථානය දෙවන දශම ස්ථානය ওই ටික නම් කරගෙන ඔයාලා තනියම හදන්න බලන්න තනියම ලියන්න ඉන්න මෙයා සේ යන හරනේ 428.00 තිත ඒ විදිහට මේක මේ විදිහට ලියාගන්න මේක මේ විදිහට ලියාගෙන නම් කරන්න තියෙන්නේ ඔව් මේක නම් කරගන්න ඊට පස්සේ ඔයාලා මෙන්න මේක තනියම නම් කරන්න සෝරි මෙයා තනියම නම් කරන්න ඕන විසි නමයයි දශම හතරයි හයයි තුන කියන එකත් අපි අර විදිහට හදන්න ඕනේද? ඔව් ඒ විදිහට ඔයාලා ලියන්න ඕනේ. හා සර්. හරි සර්. උසංගින් නෑට දැන් අත පාස් පාක් කර ගන්න පුළුවන් සමගේ ඔලුවක් අයියා මොකද ඔයාලගේ තාත්තා ඉස්කෝලේම මොන පාඩම දැන්නේ ඉස්කෝලේ අපේ නයි ඉස්කෝලේ තමයි පළවෙනි පාඩම. පළවෙනි පාඩම අපේ නමේ පොතේවා. අපේ නමේ පාඩම සර්. පළවෙනි පොතේවා. අපේ නමේ පාඩම සර්. අපේ බාග පාඩම යනවා සර්. අපේ 6 වෙනි පාඩම සර්. 9 වෙනි පාඩම සර්. 6 වෙනි අපේ 9 වෙනි පාඩම. ඉතින් මේ දිනේ දිනේ තුයි සෙනුරයිද?
ඔයා ගන්න උදැල්ලා ඔයා බැනමණ ඉන්නවා මේකෙන් අඹ කපන්න පුළුවන්ද මේ මොන මහුලක්ද කියේ කිහිම බැනමණ ඉන්නවද ඈ ඒකට අදාළ එක තමයි ඔයා ගන්න ඕනේ එතකොට වාට පෝටබල් ඩිවයිස් එක පෝටබල් ඩිවයිස් එක කියලා කියන්නේ අපේ ගෙනියන්න පුළුවන් හැමතිස්සෙම භාවිතා වෙන SMS ගහන්න ඕන මැසේජ් කරන්න ඕන මැසේජ් SMS දෙකම එකයිනේ කෝල් ගන්න ඕන ෆොටෝ ගහන්න ඕන ඔය වගේ දේවල් වලට ඔයා මොකද්ද ගන්න ඕනේ ෆෝන් එක හරිද එතකොට ડોකියුමන්ට් ටයිප් කරන්න ඕනේ ඔයාට ඔන්ලයින් ක්ලාස් කරන්න ඕනේ මොනවාරි ෆොටෝස් එඩිට් කරන්න ඕනේ එතකොට හෙවි ග්‍රැෆික් තද ග්‍රැෆික් ලොකු බර වැඩ කරනවා නම් ඔයා අතේ ගෙනියන්න ඕන නම් ඔෆිස් පර්පස් එකට නම් වැඩ කරන්නේ කියන ડોකියුමන්ට් ටයිප් කරන්න නම් මම කොහේ හරි අරයි යන්න ඕම නැයි නම් ඔයා ලැප්ටොප් එකකටද යොමු වෙන්නේ ඩෙස්ක්ටොප් එකකටද යොමු වෙන්නේ मट ලැප්ටොප් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. يعني මම හැම තිස්සෙම හිට මෙට array එක කැම්පස් එකට array කරනවා, එළියට array කරනවා, ප්‍රොජෙක්ට් වල array කරනවා. ඔය මොනහම මට දැන් මැෂින් එක උස්සගෙන යන්න බෑනේ. බෑග් එක දාගෙන පෙට්ටියක් හරි දාගෙනවා යන්න ඕනේ. එහෙම බෑනේ. ඒ නිසා අපිට ලැප්ටොප් එකක් තමයි හරියන්නේ. එතකොට එහෙම නැතුව සාමාන්‍යයෙන් ඔෆිස් වැඩ, ඒ කියන්නේ ගෙදර ඉඳන්ම නම් එයා කරන්නේ. එයාට ගැටලුවක් නැහැ. ඩෙස්ක්ටොප් එක හොඳයි. එතකොට ලැප්ටොප් එකයි ඩෙස්ක්ටොප් එක අතර සෑහෙන මිල පරතරයක් තියෙනවා. මොකද මෙයා ස්ථානේ 7 දශම ස්ථානේ මෙයා 6 7 දශම ස්ථානේ 7 දශම ස්ථානේ මෙයා 7 දශම ස්ථානේ 7 දශම ස්ථානේ 7 දශම ස්ථානේ මෙයා 1 ස්ථානේ 1 ස්ථානේ මෙයා 1 ස්ථානේ 6 ස්ථානේ 10 ස්ථානේ හරි ඔය කියලා දින නියම තෙවන දශම ස්ථාන ලියලා නැහැ හරි හරි ඒකින් එක තෙවන දශම ස්ථාන තෙවන දශම ස්ථානේ ඔයාලා ලියා ගන්න ඒක මේ මම දශම කියලා ලියලා නැහැ දශම ස්ථානේ කියලා ලියලා නැහැ හරි සර් මෙහෙම දෙයක් තියෙනවා තව ගන්න බැරි වෙච්ච හරි සර් ලියලා මේ තියෙන්නේ තව ටික zoom කරමු මේක තව වඩා හොඳ වෙයි ගත්තොත් 28.5 2 5 3 හරිද මෙයාගේ මෙන්න මේ 3 ඉන්නේ මොන ස්ථානයේද 3 ඉන්නේ මොන ස්ථානයේද දෙවන දශම ස්ථානයේ 3 ඉන්නේ දෙවන දශම ස්ථානයේ හරිද දෙවන දශම ස්ථානයේ දෙවන දශම ස්ථානයේ 5 ඉන්නේ පළමු දශම ස්ථානේ පළමු දශම ස්ථානේ පළමු දශම ස්ථානේ හරි එතකොට මං වාගෙන් අහුවොත් මේ 3 කියන්නේ නෑ මං අහුවොත් දෙවන දශම ස්ථානයේ ඉලක්කම දෙවන දශම ස්ථානයේ ඉලක්කම මොකද්ද කියලා අහුවොත් කවුද දෙවන දශම ස්ථානයේ ඉලක්කම අහුවොත් 3 3 පළමු දශම ස්ථානයේ ඉලක්කම ඇහුවා 3 5 පළමු දශම ස්ථානයේ 3ද 5 එතකොට එක ස්ථානයේ ඉලක්කම 8 8 එක 10 ස්ථානයේ ඉලක්කම 2 හරි හරි හයන්නේ හරි අපි ඊළඟට අපිට බලන්න තියෙනවා ලියා ගන්න අනුමාත්‍රකාව නෑ අනුමාත්‍රකාව නෙවෙයි සරුවක් දාලා ලියා ගන්න ඔව් සර් භාය පහවසර දෙවරෝඩ ඉන්න හයවස ලේසි ඔක්කොම පහේ පන්ති දිනේවා මේ හරි
මේ පහේ පන්තියේ ඔය උගන්වන විදියත් වෙනස්. දශම පහේ පන්ති දශම නෙමෙයි පහේ පන්ති ගණන් උගන්වන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්. ඔයාලගේ පහේ පන්තියේදී ඇත්තටම thinking pattern එක කඩලම දානවා පහේ වසරේදී. ඔයාලට මෙන්න මෙහෙම එකක් උගන්වනවා නේද මේ මට මේ මම එකපාරක් පහේ පන්ති සෙමින එකක් දැක්කා ගුරුවරයෙක් කරන. ඉතින් මේක ඇවිල්ලා මේ ගුරුවරණ බලලවත් නැහැ. ඒ වෙනකොට මට හිතුණා ඉතින් දැන් මම ඉගෙන ගත්ත ගණිතේ එතකොට ගණන් වල තියෙන තර්ක කිරීමේ හැකියාවනේ. එතකොට ඒක දැක්කම ඉතින් මට හරි දුකයි. ආගන්න ඔයාලට ශිෂ්‍යත්වෙ උගන්වනවා නේද? මට මේ මතක විදිහට මම මේ කියන්නේ. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දීලා මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ඔන්නෝම ත්‍රිකෝණයක් දීලා මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද වගේ ඒ වගේ ප්‍රශ්න අහනවා නේද? ඔව් සර්. අහනවා සර්. ඔයාලට මේ වගේ එකක් විසඳන්න කෙටි ක්‍රම කියලා දීලා තියෙනවා නේද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. කොහොමද මේ මතක කවුරු හරි ඉන්නවද? ඔව්. ඔව් සර් මම දන්නවා සර්. ඔව්. සෑ එක කොටුවකට මේ 1 2 3 4 දාගෙන ඊට පස්සේ අකුරු ටික එකතු ගන්න. 1 2 3 ඉලක්කන් ටික එකතු ගන්න. මේ ටික එකතු කරගත්තාම මේකේ එන මේ ත්‍රිකෝණ ගන්න එනවද? ඔව් සර්. එහෙමද? එතකොට 1යි 2යි 3යි ඊට පස්සේ ටික එකතු කරන්න. එකතු කරනවා. එතකොට කීය දෙන්නේ? 1යි 6යි 7යි 10යි. ඔව් සර්. 10ක් එනවද? ත්‍රිකෝණ 10ක් එනවද? දැන් ඔක මොකද්ද ඇති තර්කය? දැන් ඔයාලා ඔක මොකද්ද ඉගෙන ගත්තේ? එතන ත්‍රිකෝණයක් නේද? ත්‍රිකෝණ කියන එකවත් දැනගන්න ඕනේ ඒක අඩුම ගානේ. නිකන් ඉලක්කම් ටික දාගෙන ගිහිල්ලා එකතු කර ගන්න පුළුවන්. ඒක දෙකට බෙදන්න ඕනේ. මට මේ ක්‍රමේ නම් මතක නැහැ හරියට. මම මේ දැකපු එකක් මේ වගේ එකක් කියන්නේ. ඈ? ඒක තව ක්‍රමයක්. ඈ සර්. තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? සමචතුරස්රයක් අර මේ වැඩි කරනවා අර සමචතුරස්රකට තව කතාවක් තියෙනව නේද? ඔව් සමචතුරස්රකට මෙහෙම සමචතුරස්ර කීයක් තියෙනවද වගේ එකක් කොහොම අහනවනේ. මට මේ මතක නෑ මොකද්ද මේ ගාන හරියටම කියලා. මෙන්න මේ වගේ ගානක් තමයි තිබ්බේ. පිටි ගානයි හරහට තියෙන පෙඩි ගානයි කෙලින් තියෙන පෙඩි ගානයි මේ කරන්නේ මොකක්ද? ඒක කරලා ඒක මොකද්ද කරනවනේ. එහෙම එහෙම කරන එකේදී ඔයා මං අහන්නේ ඔයාලගේ මොකද්ද මොන තර්කන හැකියාවද දිනු වෙන්නේ? එහෙම වෙන්නේ නෑ මෙලෝ මගුලක්. ඔයාලා මේකේ මේ මේ එකතු කිරීමනේ ඉගෙන ගනි. 1 2 3 7 1 2 3 4 එකතු කරන්නනේ ඉගෙන ගනි. හරිද? ඒක එහෙම වැඩක් නැහැ. ඔයාලට ඔතනකාරී ගුරුවරයෙක් කියලා දීලා තියනවාද මේකේ ත්‍රිකෝණ ගාන හොයන්න නම් ඔයා මේ ත්‍රිකෝණ ටික ඇඳලා මේ තියෙන ඔන්න 1යි. ඔන්න මේ තියෙන්නේ තව ත්‍රිකෝණයක්. 2යි. මේ තියෙන තව ත්‍රිකෝණයක්. 3යි. මේ තියෙන තව ත්‍රිකෝණයක්. 4යි. මේ තියෙන තව ත්‍රිකෝණයක්. 5යි. ඊට පස්සේ එනනේ නේද විතරයි තියෙන්නේ නේද? ලකු ත්‍රිකෝණෙත් එක්ක. ලකු ත්‍රිකෝණෙ ගන්නන 5යි. හරිද? එතකොට මේක අපි ආයෙ දෙකට බෙදන්න ඕනේ. මේ එහෙම අර අපිට ගණලා හදන්න කියනවද කවුරු හරි? කවුරු? නෑ නේද? ඔයාලා ගණලා හදන්න කිව්වොත් ගණලා ඒ කියන්නේ මෙහෙම ගණලා හදන්න කිව්වොත් ඔයාලට පේපර් එක කරන්න වෙලාවම දිනනවා. ඒක ඇත්ත. හරිද? ඒ වුණාට මේ ඔය පහේ පන්තියේදී තනි ක්‍රම තර්කණය කිරීමේ හැකියාව බින්ද බින්දෙනවා. ඒක වටනවා. අනේ මන්ද මම දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ ඒක මේ ඒකට මොකද්ද දෙන විසඳුම කියලා. ඒක හය පන්තිලාට වාසේ තමයි තියගෙන ගන්නෙ. හරියට ගණන් ඉගෙන ගන්න පටන් ගන්න හය පන්ති. මේ පොඩි පන්තිලදී එන අමුතු විදියකට උගන්න. ඒක ඇත්තටම අපිටත් ඒ ටීචින් ස්ටයිල් එක හරියම ආවා. එහෙම උගන්නන්න. මේ එතකොට හය පන්ති හරිය අමුතු විදියට උගන්නන්න. හය නෙමෙයි පහේ. මටත් වෙන අවුල්නේ. එතර ගණන් ගන්නේ වයි සර්? ඔව් සර් මට 4 5 ද කරපු කිසිම භාගපාඩම තේරුන්නේ නැහැ. 6 දි තමයි හොඳටම තේරුනේ. නෑ නේ. ඔයාලා දිනා මැජික් එකක් තියෙනවා. අපි මැජික් එකක් කරමු. අන්න. මට දැස්. ඈ? දැස් පාඩම පොඩ්ඩක් අතේරුන්නේ. දැන් දැන්ද? නෑ දැන් නෑ සර්. ආ ආ පහේ බන්දි ඒකනේ. හරි මේ නේද අපි ඊළඟ තියෙන පොඩි මැජික්. හරි තරෝදා ලියා ගන්න. දශම සංඛ්‍යාවක එක් එක් සංඛ්‍යාවේ නිරූපණය වෙන අගය දශම සංඛ්‍යාවක
එක් සංඛ්‍යාවෙන් නිරූපණය වන අගය අසම සංඛ්‍යාවක එක් සංඛ්‍යාවෙන් නිරූපණය වන අගය අසම සංඛ්‍යාවක එක් සංඛ්‍යාවෙන් නිරූපණය වන අගය පහත ආකාරයට සෙවිය හැක පහත ආකාරයට සෙවිය හැක අසම සංඛ්‍යාවක එක් සංඛ්‍යාවෙන් නිරූපණය වන අගය සම සංඛ්‍යාවක එක් සංඛ්‍යාවෙන් නිරූපණය වන අගය දශම සංඛ්‍යාවක එක් සංඛ්‍යාවෙන් නිරූපණය වන අගය පහත ආකාරයට සෙවිය හැක පහත ආකාරයට සෙවිය හැක පහත ආකාරයට සෙවිය හැක නිරූපණය වන අගය පහත ආකාරයට සෙවිය හැක හරි සර් උදාහරණ ගමු සිය හැත්ත එකයි දශම හතරයි අයයි අට මේකේ දැම්මම් ලාවට මතක් කරගෙන ගියොත් දෙකින් දෙක ඉන්නේ මොන ස්ථානයේද? සය ස්ථානේ. වංගිදු මොනවද? හෙද්දා. දෙකේ ඉන්නේ ස්ථානේ මොකද්ද? සය ස්ථානේ. සය ස්ථානේ. දැන් ඉන්නවා මොනවද කව මොකදෙම මොකද? හතේ ස්ථානේ මොකද්ද? එතකොට දැන් මේකේ අපි එකෙන් එක නිරූපණය වෙන අගයන් ටික අපි බලා ගන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි ගත්තොත් කොහිනම් යන්නේ? ටිකම මොයේ පැතිද? එතකොට මට කියන්න දෙකෙන් නිරූපිත අගය. දෙකෙන් නිරූපිත අගය මොකක්ද? දෙකෙන් නිරූපණ මුලින්ම කියන්න ඕන දෙකෙන් දෙක පිළිතුරු ස්ථානේ මොකද්ද? ස්ථානේ. ස්ථානේනේ. සීයේ වනේද මේ තියෙන්නේ? ඔව් සර්. සීයේ වනේ. සීයේ කොච්චරද? දෙකක්. සීයේ දෙකක්. ඒ කියන්නේ කීයද? දෙකෙන් නිරූපණය වෙන්නේ 200ක්. හරිද? එතකොට 7ෙන් නිරූපිත අගය එහෙනම්? 10ව 7ක්. 7ෙන් නිරූපිත අගය 10ව 7යි. ඒ කියන්නේ 10ව 7ක්. 10ව 7ක්. 10ව 7ක්. 10ව 7ක් කියද? 10ව 7ක් කියද? 70යි. එතකොට 7ෙන් නිරූපිත අගය කීයද? 70යි. 70යි. 1ෙන් නිරූපිත අගය එනවා? 70යි. 1යි. 1යි. 1ෙන් නිරූපිත අගය වෙන්නේ 1. එකේ ස්ථානය මොකද්ද? 1 ස්ථානය. 1 වාරයක් එකනේ. 1 ස්ථානය. 1 ස්ථානය. හරි. ඔන්න ඊට පස්සේ යනවා අපි දශම වලට. 4ෙන් නිරූපිත අගය? 10. හතරෙන් නිරූපිත අගය හතර ඉන්නේ මොන ස්ථානයේද? පළමු දශම ස්ථානය. හරිද? එතකොට පළමු දශම ස්ථානය කියලා කියන්නේ මෙයා ඇවිල්ලා 10න් එකේ පංගුනේ මේ තියෙන්නේ. මුලින්ම ඉන්නේ 10න් එකේ පංගු. 10න් එකේ පංගු කීයක්ද? හතරයි. 10න් එකේ පංගු හතරයි. 10න් එකේ පංගු හතරයි කියලා කියන්නේ? හතරයි. 10න් 0.4යි. හතරයි. 10න් හතරයි කියලා කියන්නේ 0.4. 0.4යි. 4යි. 0.4යි. ඊළඟට ඊළඟට තියෙනවා 6ෙන් නිරූපිත අගය. 6ෙන් නිරූපිත අගය නම් කීයෙන් පංගුද? 10. 10ෙන් පංගුද? 100ෙන් 6. කීයෙන් පංගු මේ තියෙන්නේ? ඒ කියන්නේ 6ෙන් නිරූපණය වෙන්නේ 0.06.
දෙවන දශම ස්ථානයේ වනේ. ඒ කියන්නේ 100න් පංගු තමයි තියෙන්නේ. 100න් එකේ කොච්චරද? 6ක්. 100න් එකේ 6ක් කියලා කියන්නේ 100න් 6යි. ඒ කියන්නේ 0.6යි. 0.6 0.6යි. ඊළඟට 8න් නිරූපිත අගය. 6යි. 10න් 8යි. 8න් නිරූපිත අගය 10න් එකේව කොච්චරද තියෙන්නේ? 10න් 8යි. 10න් එකේ වට. 10න් කණංගලට අකුරු ලියන්න ඕන සයිස් එකක් තියෙනවද? එහෙම ගන්න. යමති විදිය ලියන්න. ලොකුවට? ඔව් සාමාන්‍ය ගන්න පේන ගන්න ලියන්න එයි. मेशीन කට්ටිය බලලා තියෙනවා 1467ක් කියලා දිනවා. සේකෙන් ජොයින් වුණා. ඈ? ආ ආව අද. මොකද? අලුතෙන් කවුද ආවේ? ඒ කියන්නේ මේ පන්තියට නෙමෙයි අපි තව දේවල් කරන්නේ. ලොකු පන්ති ඒවට 11 වසර 10 වසර අනිත් විෂයන් වලට ඒවට එනවනේ.
එවරක් ලැබිලා තින් 6000 6126 වතාව බලගෙන ඕන මම පෙන්නන්නම් මේ කො වඩේ වඩේ ඉන්නේ සර් හැබැයි අනිත් පැත්තට පේන්නේ නේද ඔයාලා දැන් අනිත් පැත්තට නෑ සහෝදර වෙනවා ආ ඔයාලා හරි පැත්තට නෑ සර් නෑ සර් නෑ සර් හරි විදියට පේනවා සර් එහෙමද ඔව් සර් අංගලෙන් පේනවා පේනවනේ මීට පේනවා आइडस गाना देखा मैं मैंने मैं मैं की लिए वरना मैं कहाँ था ना तीस पासने का ना था तीस पाँच इधर ऐसे देख के ना ऐसे ये ने बंदे स्क्रीन जोड़ते गान डाले घर डाना ही तो मैं पैतर ने घर वाला हरि पैतर भी ना आइडस आइडस गाना देखा दी ना ऐसा हाल ही है ऐसा हाल ही ना ये तो ना नहीं हो बे अबे आई बना ने ऐसा मन पे नुन्ने रे अबे यहाँ पे स्क्रीन जो टक घाल दाना डॉडी परानु ये बस यागर से स्क्रीन ने आगे नहीं ना फिर ना मनो पेन पेन है नहीं चलो සර් කොහොමද ඒක දන්නේ? එච්චර ගාන මේ බලලා දිනවා කියලා? එච්චර ගාන බලලා දිනවායි කියලා දන්නේ. You know excited app එකක් දාගන්න. WordPress කියලා app එකක් තියෙනවා. අන්න ඒක දාගත්තらම හරි. අර දාගන්න පුළුවන්ද? අරට දාගන්න බෑ ඒක. මට විතරයි දාගන්න පුළුවන්. සර්? ඔව්. සර් සාමාන්‍යයෙන් normal app එකක් හදුවාම හැමෝටම නිකන් app එක කවුරු හරි භාවිතා කරව ගාන සල්ලි හම්බෙන්නේ නෑ නේද? නෑ නෑ සල්ලි හම්බෙන පර්පස් එක වෙනයි. ඒකට වෙනම පර්පස් එකකට හදන්න ඕනේ. මොනවාම ගන්න බෑ. සෝ දැන් ඊළඟ ප්‍රශ්නේ යන්න. भक्ति गीत අපරා මාසෙ තියෙන්නේ මේ තුනකට පොඩි වැඩක් කරමු මේ මේ පාර වෙසක් එකේ අපි අර සෙමිනා එකේ මේ හිටියේ ඒකට මේව කරලානේ ඒකේ වැඩවල ඉර වෙලා නීති සෙමිනා එකේ ඉන්සම් ගුඩ් කරගන්න බැරුණා ලේලේ කරයි හරි ඇස අන්තිම එක डिलीवर ने ओ
ඒක හදන්න ඕනේ ඉවරයි සර් ඉවරයිස
අරද බලමුද බලමුද දැන් ඉඳලා ගොඩක් කියලා දැන් විනාඩියක් අංගරන්නකෝ ඕකට ඉතරලා යනවද निरूपित निरूपित आगे शांति පහත දැක්කම දශම සංඛ්‍යා ඝනක රාමු මගින් නිරූපණය කරන්න පහත දැක්කම දශම සංඛ්‍යා ඝනක රාමු මගින් නිරූපණය කරන්න පහත දැක්කම දශම සංඛ්‍යා ඝනක රාමු මගින් නිරූපණය කරන්න मुली मार देने वाला අතරයි දශම තුන මේකේ ස්ථානියන් ස්ථාන මොනවද තියෙන්නේ පළමු දශම ස්ථාන පළමු දශම ස්ථාන එක ස්ථානයයි පළමු දශම ස්ථානයයි කියන්නේ එතකොට මෙයාව අපිට ඝන ක්‍රාමක නිරූපණය කරන්න නම් මෙයාට කුරු කීයක් ඕනද දෙක කුරු දෙකයි ඕනේ හරිද එන්න මෙන්න කුරු දෙකයි ඕනේ එතකොට මට කියන්නකෝ මේක කෙලින් කුරක් ඈ කෙලින් කියලා හිතා ගන්න වෙනවා එතකොට මට කියන්න මෙන්න මෙයා මෙන්න මේ මෙතන අපි දාන්න මොන ස්ථානයේද මේ මොන ස්ථානයේද පළමු දශම ස්ථානය ඕ පළමු දශම ස්ථානය මෙතන එක ස්ථානය එක ස්ථානය ඒ කියන්නේ මේ එක ස්ථානය කියලා කියන්නේ මෙතන තියෙන්නේ කීයේවද එකේව නේද එකේව මෙතන තියෙන්නේ එකේව ඔව් दहाय
තර මට කියන්නකෝ එකේවා කොච්චරක්ද මෙතන තියෙන්නේ 4.3 එකේවා හතරක් තියෙනවා එකේවා හතරක් තියෙනවා එතකොට අපි හතර ලකුණු කරන්න ඕනේ මෙන්න මේ වගේ හරියටම මේවා ඇලිලා තියෙන්න ඕනේ 1 2 3 4යි 10න් එකේවා කීයක් තියෙනවද 3 1 2 3යි තරලයි 2 පාඩ කරන්න කැමති නම් පාඩ කරන්න දැන් නම් මම පාඩ කර කර ඉන්න වෙලා ආදිනවද ඉන්නද අඳිනලා දෙන්න පාඩ කරන්න ඕනේ කියලා පාඩ කරන්න දැන් මෙතන පාඩ කර කර ඉන්න කිව්වොත් එලා යනවනේ ඔයාලා පාඩ කරන්න දෙක මං කියන වාට 13.4 4 4යි 5 දෙක 5යි 5 මෙයාට කුරු කීයක් ඕනද තව දිනන්නේ ඡේ ඉන්න දාම අඳින්න දුන්නේ නැහැ අඳින්න වෙලා දෙන්නම් 4 මෙයාට කුරු කීයක් ඕනද? හතරක් ඕන. ඉලක්කම් හතරක් තියෙන නිසා අපිට මෙයාට කුරු හතරක් ඕන වෙනවා. එතකොට මේ පළවෙනිම මෙන්න මෙතන. පළවෙනිම කුරේ මොනවද තියෙන්නේ? 10 ස්ථාන. 10 ස්ථාන. පළවෙනිම කුරේ තියෙන්නේ 10 ස්ථාන. පළවෙනිම කුරේ 10 ස්ථාන. අයියේ මෙයා ඇවිල්ලා 10 ස්ථානේ. මේ තියෙන්නේ කීයේවල? 10 ස්ථානේ කියලා කියන්නේ මේ තියෙන්නේ 10 ඒවා. මෙතන තියෙන්නේ 1 ඒවා. 1 ඒවා. මෙතන තියෙන්නේ දෙකේවද 10න් එකේවා මෙතන තියෙන්නේ 10න් එකේවා එතකොට ඊළඟට තියෙන්නේ 11න් එකේවා 10න් එකේවා 10න් එකේ ඊළඟට තියෙන්නේ 100න් එකේවා ඊළඟට තියෙන්නේ 100න් එකේවා අපිට තිබ්බ මෙතන තව කොටුවක් දැන් තව කොටුවක් තිබ්බ 10න් එකේවා දැන් තියෙන්නේ 10න් එකේවා එතකොට 10 ඒවා කීයක් තියෙනවද මෙතන 1 1යි 1 ඒවා කීයක් තියෙනවද දහයි දහයින් එකේවා ඒ කියන්නේ බිම දශම එකේවා හතරයි හතරයි 2 3 හතරයි තියෙන එකේවා පහයි 1 2 3 හතරයි 5 හරි ඔය දෙක අඳගන්න ඔය දෙක අඳගන්න අඳලා මෙන්න මෙයාව දාන්න බලන්න ගන්න කරා මේ ඉඳගන්න පැන්සල් එන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. ඌ උපසටහන නම් ඉන්නේ පැන්සලෙන්. ඔව්. පැන්සල් මේ කොටු නමයක් කියලා දාන්නෝනේ. ඔයාලා උඩතරද? ඔසප් කර සාමාන්‍ය මේ ගණකට අමු වගේමද? ඔව් සාමාන්‍ය ගණන ක්‍රම වල නම. ඔව් අනිවාර්යයෙන්ම. බෝල නමයකට වඩා අඳින්න බෑ. බෝල 10ක් අඳින්න බෑනේ අපිට. සංඛ්‍යාව තියන්න බෑනේ අපිට. එතකොට ඒක කොටු නමයක් ගන්න ඕනද? උඩට කොටු නමයක් ගන්න. එතකොට ලස්සන්ට අඳින්න පුළුවන්. සර් ඇදලා පාටක් කරා. මුකේ ෆොටෝ එක මෙහෙම නේද? අම්මෝ සර් මෙච්චරින් නේද? පාටක් කරලා ඉක්මනට. උඩට. හරි. අනන නනන යට තියෙන පළවෙනි දෙක ඉවර වෙලා යට තියෙන එක හදන්න. ඒකට අඳින්න වෙන කරමු. සර් කියන්නත් කලින් ලියන්න.
මේක පාඩ කරන්න තෝනද? ඔව් පාඩ කරන්න. සර් පෑන්ලින් පාඩ කරන්න අවශ්‍ය නැහැ නේ? පෑනෙන් පාඩ කරන්න එපා රූප සටහන් නැති පාවිච්චි කරන්න පැන්සල. සර් මේව නැහැ සර් අඳින්දි නෙමෙයි පාඩ කරද්දි. පැන්සලම තමයි පැන්සලම තමයි පෑන ගන්න එපා අතරවත්. මේකේ හරි සර්. ඔක්කොගේම ඔක්කොගේම රූප සටහන් නැතිදි පැන්සලෙන් ලියන්නෙත් නැහැ පෑනෙන්. මේ ඔයාලට ඔයාලගේ WhatsApp එකට මම හැමෝගෙම private message එකක් දානවා. මේ මොනවද account එකේ password එක හරිද? ඔයාලගේ email එකයි එක email එකයි password එකයි දැන් මම ඔව් දැන් දානවා තව ටිකකින් password එක දාගෙන යනවා. email එකේ password එක ගාලා තමයි log වෙන්න තියෙන්නේ. මම ඒක කියලා දෙන්නම් ඔයාලට. මම අර මේ අද ICD පන්ති තිබ්බනේ. ඔව්. මට ඒකට අද මේ හරියටම log වෙන්න බැරි වුණා. එතකොට මේ මම මේ මං මට අමතක වුණා. එතකොට දෙකයි ගන්න. දෙකම ආරෙ විතරයි. මේ එතකොට මම මේ log වෙන්න බලන සයිට් එකෙන් දිගටම log වෙන්න බලන මම ඊමේල් එකයි password එකයි ගහන ඒත් එක වැරදි දිගටම ගහන ඊට පස්සේ password එක වල තියෙන දෙක ඒක කිය ඔව් ඒක එතකොට අර මේ G6 කියලා මේ අර password එක ගේපු එකකටමද සර් password එක ආවා ඔය එක්කනට තමයි මේ කවුද ආවා කියන්නේ මට සර් දෙන්නනේ මේ හෂෙන් නේද හරි හෂෙන් විතරයි තමයි ඒ අනිත්ටට යවන ගම මොනවද මේ විශ්වකේ ඇයිට ඔය පාස්වර්ඩ් අනම නම් කපන්දර මුකුත් නෑ අර ගෲප් එකට ලින්ක් එක දානවා ඒගොල්ලන්ට එන්න තියන්නේ හරි සර් එතකොට අපිට WhatsApp එකක් එන්නේ නෑ නේද දැන් නෑ login Google මේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා එන්නයි තියෙන්නේ හරිද? එතකොට ඒකෙදි මොනවාද අර my account කියලා එකක් තියෙන්නේ. එන්නේ එතන තමයි ගහන්න තියෙන්නේ ඔයාලට ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි. දැන් එවන. එතකොට ඒකට ගියාට පස්සේ හරි නේද? ඒකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාලා enroll වෙලා ඉන්න පන්ති ටිකයි ඔයාලා කියන්නේ මිලදී අරගෙන තියෙන පන්ති ටිකයි මේ ආ ඔයාලට ඕන කැමති නම් මිලදී ගන්න පුළුවන් පන්ති ටිකත් යට වැටෙනවා හරිද එතකොට ඔයාලට එන්න පුළුවන් වෙන්නේ join වෙන්න පුළුවන් වෙන්නේ ඔයාලට මේ access තියෙන්නේ ඔයාලා මේ මාසේ කාඩ් එක අරගෙන ඒ වැඩ පිළිවෙල ටික හරියට වුණොත් විතරයි ඒ class එකට මේ access තියෙන්නේ ඒ class එකට access නැති වෙනවා එහෙම තමයි හදලා තියෙන්නේ හරිද එතකොට මාසේ දෙවෙනි සතිය වෙන්න කලින් මේ class fees ගෙවලා ඒ පන්ති මිලදී ගන්න ඕනේ අතර පස්සේ ඔයාලට අතනින් ඩෑෂ්බෝඩ් එකෙන් ඇක්සස් හම්බ වෙනවා ක්ලාස් එකට එන්න ආයෙ ලින්ක් ෂෙයා වෙන්නේ නැහැ දෙලිම ජොයින් නව කියලා බටන් එකක් තියෙනවා ඒකේ ගොඩ පස්සේ එන්නයි තියෙන්නේ සර් මොකද යුවේ ඔතන නින්ද ගියාද ඉන්න දැන් පාස්වර්ඩ් එක දන්නවද නේද නෑ එයාලට පාස්වර්ඩ් නෑ එයාලට යන්නේ අර ගෲප් සිස්ටම් එකට එතකොට මේ ප්‍රී කාඩ් අයට ගැටලුවක් නැහැ ඒගොල්ලන්ට හැමදාම හැමතිස්සෙම එන්රෝල් වෙනවා ඒක. ඒ හැමතිස්සෙම ඇක්සස් තියෙනවා ඒගොල්ලන්ට. මොකද්ද සර් ප්‍රී කාඩ් කි? ප්‍රී කාඩ් කියලා කියන්නේ ප්‍රී කාඩ් එක. ප්‍රී කාඩ් කියන්නේ ප්‍රී කාඩ්. මොකද්ද? එතකොට අද ඔයාලට මේ පාස්වර්ඩ් එක හම්බෙලා අද ඔයාලගේ account එක active වෙන්නේ
මේ මාසේ ෆී කියලා දින අයගෙ විතරයි ඈ. එතකොට ඒගොල්ලන්ට ඇක්ටිව් කරගන්න මේ මාසේ ෆීස් දෙවන්න. ආයේ මොකද්ද අපේ අර ඩිස්කවුන්ට් කෝඩ් හම්බෙලා තියෙන අයට ඩිස්කවුන්ට් එක වැලියු වෙන්නේ ඩිස්කවුන්ට් එක ඇඩ් වෙන්නේ එයාලා අපිට ඩිස්කවුන්ට් එක මැසේජ් එකක් දාන්න ඕන WhatsApp එකට මේ මාසේ අදාළ දවසේදී මේ ඩිස්කවුන්ට් කෝඩ් එකත් එක්ක එවන්න ඕනේ එතකොට තමයි ඒක ඇක්ටිව් වෙන්නේ නැතු නිකම්ම ඇක්ටිව් වෙන්නේ Tamanට එකක් කියනවා කියලා හිතාගෙන හිටියට හරියන්නේ නැහැ ආශ් මේ ක්ලාස් එක ගැන කියමු දැම්මේ ආකාශ්ට පස්සේ මේ ක්ලාස් එක ගැන කියමු දැම්මේ ආකාශ්ට මේ ක්ලාස් එකට ඉන්න කියලා අරද මේක හැදුවද ඔව් සර් ඔව් සර් මේ පාට කරමු සර් ඒ තුන්වෙනි ගාන තියෙන එකත් කරන්න ඕනද ඔව් තුන්වෙනි ගාන කරන්න ඕනේ මම හැදුවා සර් තුනම හැදුවා හරි බලමු ඔව් සර් තුනම හැදුවා बलूंगा මොකද වෙන්නේ මට කියන්නකො මේකේ පෙට්ටි කීයක් එනවද 3යි පෙට්ටි 3යි ඒ කියන්නේ කූරු 3යි සෙට් වෙන්නේ 3යි පළවෙනි කූර මොකද්ද 10 එක ස්ථානේ එක ස්ථානේ කොහෙද 10 ස්ථානේ තියෙන්නේ එක ස්ථානේ එයන එකේවා ඊළඟට තියෙන්නේ 10න් එකේ 10න් එකේවා ඊළඟටින් 10න් එකේවා ඊළඟට තියෙන්නේ हर क्लास रूम दिंक द මේ මොකද නෑ සර් එක නෙමෙයි 15 පිටුවේ 15 පිටුවේ තියෙන්නේ මට පිටුව මතක නෑ හරියට ඔව් සර් 15 පිටුවේ තියෙන්නේ 13.2 අභ්‍යාස 2ද 13.2 ඔක හදලා දාන්න දැන් අහගන්නකෝ දැන් හැමෝගේ අතේම තියෙනවනේ ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි මොකක් හරි එකක් නෑ සර් ලැප් එක විතරයි මොකක් හරි එකක් තියෙනවනේ ලැප් එක හරි ෆෝන් එක හරි මේ යන්න charnacademy.net කියලා සයිට් එකට යන්න. ඔයාලට මේ පාස්වර්ඩ් එකක් ආව නේද? අපේ ඔයගේ ආව නේද? ඔව් සර්. සර් මේ group එක නේද? එහෙනම් එක මට විතරක් පාවිච්චි කරන්න පුළුවන්. ඔව් ඔයාලට විතරයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාස්වර්ඩ් එකෙන් Tamanට විතරයි එන්න පුළුවන්. ඔහොම තප්පරයක් දෙන්න මාව දැන් reconnect කරයි හරියට මම මේ wifi connection එක මාරු කර ගන්නවා. ඔම ඉන්න.
ප්‍රයිවට් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මොඩම WhatsApp එකට ප්‍රයිවට් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා දාලා තියෙන්නේ ඇවිල්ලා තියෙන්නේ මේ ඉඳ වෙබ්සයිට් එක විශ්වකයට දැම්මේ නැද්ද ඒකට නෑ 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 ඒගොල්ලන්ට දැම්මේ නෑ මේ ඒගොල්ලන්ට නෑ ආ මහින්ට තියෙනවා නෝන මහින් ICD එකේ ඉන්නවනේ මහින් උන නවංජන පොඩකින් සෑ ඔව් චූට්ටම කටන ස හරි කටලා ඉක්මනටනේ සර් වට්ස්ඇප් එකට නේ යන්න ඕනේ යස් සර් ඔව් ආවස වට්ස්ඇප් එකට දාන්න ඕනේ Google net එකටද WhatsApp එකට දානවා password එක හරිද යන්ඩෝනේ මගේ වෙබ්සයිට් එකට මගේ වෙබ්සයිට් එකට යන්න ඉන්න මම ඔයාලට පෙන්නන්නම් chanacademy.net ඔය එක තමයි ඉන්න මම ඔයාලට පෙන්නන්නම් කියන්න එනවා සර් දැන් ෆෝන් එක කටේ තියෙන්න මොනද ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි මොකක් හරි ඉන්ටර්නෙට් යන එක යන්න මගේ වෙබ්සයිට් එකට www.chanacademy.net කියලා ගහන්න. නෑ පොඩ්ඩක් ඉන්න සර් පොඩ්ඩක් ඉන්න සර්. අපේ අර අද අලුතෙන් ඇඩ් උනේ එක්කිනාට තාම account එක හදලා දීලා නෑ. එයා බලාගෙන ඉන්න මේ කොහොමද වෙන්නේ කියලා. ඒක මම අද දවස් හෝ හෙට දවස් වගේදී එයාට ඒක ඇක්ටිව් වෙයි. ඔයාලත් මේ විදිහටම password එක හම්බෙයි. අලුතෙන් ඇඩ් උනේ. හරිද? screen එක පේනවද? අමෝඩම්. ඔව් සර් පේනවා. පේනවනේ මේ ඔව් සර් මේකේ ක්ලාස් එකට අලුතෙන්ම එනවනම් කියන්නේ ඔයාලගේ යාළුවන්ට නම් කියන්න පුළුවන් අලුතෙන්ම එනවනම් මේ අපේ මේ මුල මුල තියෙන ඉතින් විස්තර ටික තියෙන අපේ best online classes in Sri Lanka best නේද best එක නේද හරි එතකොට මේකේ මේ විස්තර තියෙනවා ඉතින් මේ Google best මේකේ best මේකේ සර් ඔව් සර් එක ගන්න බෑනේ this site can't be reset කරලා reload කරන්න නෑ නේද? නැස reload කරාට ඒක එන්නේ නෑ. ඒයි. දැන් අපේ ෆෝන් එකට තිබුණා. ස්පෙලිස් ගහවද හරියට? ඔව් සර්. .net chanacademy.net කියලා ගහවද? ඔව් සර්. මම මේක ගන්න මම ඔයාලට chat එක දාන එක. पेपर मेतन දැන් මෙතන ඇයි ඔබ චාන් ඇකඩමි සමග සම්බන්ධ වෙන්නේ කියලා දිනවනේ. එතකොට මේක මම ඉදත් කිව්වා. මේක විස්තර ටික අපේ දාලා තියෙනවා. අපි ඇයි විශේෂී යන්නේ අනිත් අයට වඩා. අපි ටෙක්නොලොජි පැත්තෙන් තරා ඉන්නවා. ඔය දේවල් ටික තියෙනවා. හරිද? මේ ළමයි ඉතින් දීපු ෆීඩ්බැක්. ඔය මොකද්ද කියලා තියෙන්නේ එතන? එතන තියෙන්නේ මේ ළමයි දීපු ෆීඩ්බැක්. ඒ කියන්නේ මේ ළමයි කියපුවා. මේ ළමයා अंतिमेपर සර් ඔය බලන්න ඩිකෝ යන් සර් මට බලන්න එනි සර් ඉන්න තප්පරයක් මින්ද හරිද
මේ විස්තර ටික කොහොමද තියෙන්නේ එතනින් ඊට පස්සේ යන්න බලා ගන්නකෝ එවපු නැති අයගේ දැන් ඇවිල්ලා නැහැ කියලා කියන්නේ ඒගොල්ලන්ට මොකක් හරි රෙජිස්ට්‍රේෂන් එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා මේ ඒක මට ක්ලාස් එක ඉවරලා මැසේජ් එකක් දාන්න මොකක්ද හේතුව කියලා මම බලන්න නෑ සර් මේ පාස්වර්ඩ් දෙවර නැහැ ඒක තමයි පාස්වර්ඩ් එක ඇවිල්ලා නැහැ කියලා කියන්නේ එයාලා තවම රෙජිස්ටර් වෙලා නැහැ කියන එක හරිද එතකොට ඒක මොකක්ද හේතුව කියලා මම බලලා කියන්නම් ක්ලාස් එක ඉවරලා මට මැසේජ් එකක් දාන්න ඒ අයත් අහගන්න මොකද කියලා නෑ සර් ඔයගොල්ලෝ ලින්ක් එකක් යනවා කියලා පෞද්ගලික එක පෞද්ගලිකව පාස්වර්ඩ් එක යනවා කියන්නේ පාස්වර්ඩ් එක කියන්නේ තමන්ගේ පාස්වර්ඩ් එක හරිද මෙතනින් ඊට පස්සේ ඔයාලා යන්න my account කියන එකට my account කියන එකට යන්න my account කියන එකට ගියාට පස්සේ කෝඩ් එක කිව්වද මෙන්න මේ වගේ එකක් පේනවද සර් මගේ නම් මේ පාස්වර්ඩ් එක ඉල්ලනවා ආ මේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ඉල්ලනවා නේද සර් මගේ පාස්වර්ඩ් එක තියෙනවා ඒකේ ඔයාලගේ ඒකම තියනවද? ඔයාලගේ ඊමේල් එක ඔයාලගේ ඊමේල් එක මෙතනින් ගහන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක ගහන්න උතනින්. දැන් මම එව්ව පාස්වර්ඩ් එක ගහන්න ඕන හරිද? මෙතනින් ඔයාලගේ ඊමේල් එක ගහන්න. ඔයාලගේ ඊමේල් එක ඔයාලා රෙජිස්ටර් වෙද්දි මට දීපු ඊමේල් එක ගහන්න ඕනේ. හරිද? රෙජිස්ටර් වෙද්දි මට දීපු ඊමේල් එක ගහන්න ඕනේ. පාස්වර්ඩ් එක ඔව් දැන් ගහන්න. පාස්වර්ඩ් එක ගහන්න දැන් මම ඔයාලට WhatsApp එකට දාපු එක. සර් මේ ෆෝන් එක ලඟ නැහැ නේ? ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි ගමන් නැහැ දෙකම එකයි. ෆෝන් ලැප්ටොප් එකෙන් බලන්නේ WhatsApp. ආ WhatsApp එකේ යන මැසේජ් ඔයාලට පේන්නේ නැද්ද? නෑ නේද? ඉතින් මම ඔයාලට ප්‍රයිවට් එකක් දාන්න පොඩ්ඩක් ඉන්න. සර් දැන් අපි අර මේ අතන ගහන්න ඕනේ සර් දැන් අපිට ඒ එක නේද? ඔව්. ඊමේල් එකයි එකනේ ඔව් පමිදු සකට් ඊමේල් එකේ පාස්වර්ඩ් එක යවන්නේ නැහැ පාස්වර්ඩ් කියලා කියන්නේ ඒක තමන්ට විතරයි තියෙන්නේ ඒක අනිත් අයට කියන්න බෑ හරිද මේ ඔය කැපිටල් සිම්බල් අකුරු ඒ විදිහම ගහන්න ඕනේ කැපිටල් ඒවා කැපිටල් ඒ විදිහට තියෙන්න ඕනේ තමන්ට දැන් ඒ පාස්වර්ඩ් එකක් ඇවිල්ලා නැහැයි කියලා කියන්නේ තමන්ගේ රෙජිස්ට්‍රේෂන් එකේ ගැටලුවක් තියෙනවා හරිද ඒ මොකද්ද කියලා බලන්න එක්කෝ ඒ කියන්නේ මේ එක්කෝ අතන රෙජිස්ටර් වෙලා නැහැ එහෙම නැත්නම් ඊයේ ගිහලා නැහැ ක්ලාස් එකේ එහෙම මොකක් හරි ගැටලුවක් තියෙන්නේ හරිද මේ ඒක මොකද්ද කියලා බම් බලලා කියන්නම් ක්ලාස් එක ඉවරලා මට මැසේජ් එකක් දාන්න ඒගොල්ලෝ හැමෝමත් අහගෙන ඉන්න මේක වෙන්නේ කොහොමද කියලා හරිද මෙතන ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහවද දාලා ලොගින් වුණාද හැමෝම නෑ සර් පොඩ්ඩක් හරි ලොගින් වෙන්න හරිද ඊට පස්සේ ඩෑෂ්බෝඩ් කියලා එකක් කරනවා හැමෝගෙම සර් ඒක ගැහුවට පස්සේ මට ජොයින් වෙන්න බෑ ආයේ ඒක ගහන්න ඒක ආයේ ගහන්න එනවනේ ඊගෙන වැරදි ගහලා තියෙනවා ඔව් සර් ඩෑෂ්බෝඩ් කියලා එකක් ආවා ආවේ නැති එක කවුද ඉන්නේ ඒක ඊමේල් එකේ පාස්වර්ඩ් එක ගහලා ඩෑෂ්බෝඩ් කියලා ආවේ නැති එක කවුද වැරදිලු මයින් මයින් ඔයා ගහපු ඊමේල් එක මොකද්ද මට රෙජිස්ටර් වෙද්දි දාපු ඊමේල් එකයි දාන්න ඕනේ. ඒක මොකද්ද කියලා කියන්නකෝ සර්.
බලමු අමරෝ වෙනවා අර යාපේ අපේ සර් ඔව් කම්පියුටර් කියන්නේ ඩෙස්ක්ටොප් ඩෙස්ක්ටොප් තියෙන සර් අර ඔව් ඒක ඔක්කොම අකුණුත් මොකද කරන්න අපව ගන්න ඔක්කොම 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 ටික කරගෙන මහන ගන්න නෑ තමයි ඉන්න ඕනේ ඔක්කොම අකුණුත් කරන්න දෙයක් නෑ නෑ සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ටික තියෙනවා අර ඔව් සමහර වර්ඩ් අර සාමාන්‍ය ඩවුන්ලෝඩ් කර ක්‍රෝම් Google YouTube ඒ ටික අකුණුත් කරලා एक अने अर पेस्ट करा में इंटर बुलंद सही जब आप डैशबोर्ड किएगा ये वो करने हैं ओ डैशबोर्ड के लिए का कावने थे हमारे में डैशबोर्ड के लिए का कावन हरी डैशबोर्ड किएगा कि आटिंग जब आप वाला ताड़ी की क्लास का पेन नहीं सर बोलता किन्ना सर मागे यारा लैब पे के आर कैपिटल लो कैप्स लो के का वैध करने एक यान कैप्स लो के का दम मरे पास से एक निक मैं कैप्स लो के का दम मरे पास से सिंपल मैं सिंपल इंग्लिश चलें तमाई मैं एक याने वैध ने मैं कैप्स लो के का इंकरा मा सिंगलिंग वैध ना कैप्स लो के का दम सिंपल लिंग वैध ने मैं कैप्स लो के का इंकरा मा මේ ඉංග්‍රීසි මේ සිංහලෙන් වැදෙන්නේ හ්ම් 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 ඒකේ මොකද කරන්නේ ඒක තමයි සර් දැන් සිංහලෙන් ගහන්න බෑ සර් මේ දවසේ මේම එකක් ආවනේ අර සර්ගේ සයිට් එකට යන්න ඕනේ ශාන් ඇකඩමි ඊ දවසේ මේම එකක් ආවනේ මට යන්න බෑ මොකද පොඩකින්ද මේ ආයේ ඉගෙන ගන්න තියන්නේ යන්නේ ඒක ඒක ආවද ආ ඒක ආවයි කියලා කියන්න හරි. ආ ඒක ආවයි කියලා කියන්නේ ඔයාලට දැන් පන්තියට මේ මොනවාද? සර් මට හයිෂණී කියලා එකක් ආවෙ නෑනි. හරි හරි ඉන්න ඉන්න හදිස්සි වෙන්න බා පොඩ්ඩක් ඉන්න. මට නෑ. අක්කිය එන්රෝල් වෙනවා. මේ හයිෂණී කියලා එකක් ආවනේ. එතකොට හයිෂණී කියන එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට එනවනේ ජොයින් නව් කියලා එකක්. ඊට පස්සේ එහම ආවයි. ආවයි බලන්න. Google ලගේ ගහන්න ඕනේ shanacademy.net කියලාද https කියලා https ඕනේ shanacademy.net කියලා ගහගුවම හරි මේ ඒ වුණා නෝ shanacademy.net කියලා ගහුවම මගේ ඉන්නේ නේ spell වලදී ඇදී ඔව් dashboard කියලා හරියට වෙන්න නැස්සෙම ඔව් ඩෑෂ්බෝඩ් කියලා වැටිලා ඊට පස්සේ වැටෙනවානේ කෝසස් මේ මොනවද මයි සර්ටිෆිකේට් මයි කෝසස් මයි ග්‍රේඩ් මයි මෙම්බර්ෂිප්ස් ඒ කියන්නේ ඒ කියන්නේ ඔය ඇතුලේ ඉන්නේ හරිද සර් ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ ඊට පස්සේ තව ජුට්ටකින් ඔයාලට පෙන්වයි මේ රිෆ්‍රෙෂ් කරලා බලන්න පොඩ්ඩක් ආය පාර ආ මට පේනවා සර් 6 ග්‍රේඩ් 6 6 පන්ති ඔයාලට එන්රෝල් වෙලා ඇති ඔව් සර් මේ 27/2021 ඔව් තමර කිරෝ වලට ඊමේල් එකකුත් ඇයි සර් ඔව් සර් අර ඒකේ ඊමේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි ගන්න අරවසේ ගැහුවට පස්සේ අර යටින් ජොයින් බටන් එකනේ ඔබන්න ඕනේ තේරුණා මොකද අර මයි account එකට ගියාට පස්සේ සර් ඔව් ඊමේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එක ගැහුවට පස්සේ ඔව් ප්‍රේ ජොයින් බටන් එක ගැහුවට පස්සේ ඔබන්න ඕනේ නේද ජොයින් කියලා නෙමෙයි ලොගින් ලොගින් කියලා බටන් එකක් තියෙන්නේ ජොයින් නවු කියලා එකක් තියෙනවා ඒක ගැහුවම ආයේ ඒකම එනවනේ
ඒ කියන්නේ ආයි ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහන්නේ නේද? ආය පාරක්. ඔව්. ඔව් සර්. ඒ කියන්නේ ගහලා වැරදි. ඒ කියන්නේ ගහලා වැරදි. මට කියන්න ඔයා ගහපු ඊමේල් එක මොකද්ද කියලා? ඔව් කතා කරන්නේ ෂාන් නේද? ඔව් සර්. ෂාන් 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 මොන ෂාන් කො? සර් මං ගේ ෂාන් හසන්. පොඩේ. මට දීපු එක ගහන්න ඕනේ. gmail.com. එනවා නේ ගහලා හරි යන්නේ. shanhasan.2.3@gmail.com ने सर ओ ईमेल का तरह दी के ना आपके का ताज़ा बिना माही ये कर प्रदीप सर सांगे ईमेल का बाय बोला क्या ना अरे इन्हें डाप रहे माही बलागर ने को प्रदीप इन्हें में कर मैं कहाँ रहने तो सर गेहूँ टेक का बैल दी के ना වාගේ ඊමේල් එක වැරදි කියනවා පාස්වර්ඩ් එක නේද වැරදි ගහලා තියෙනවා දැන් යව් එක නේද ඔව් දැන් ඒක මම කොපි කරලා ගහන්න ඒ කියන්නේ කැපිටල් සිම්බල් ඒ විදිහට ගහන්න ඕන හරි විදිහට ගහන්න ඕනේ මේ මට එහෙමද මට එතන ගහලා ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න පුළුවන්ද WhatsApp එකට හා සර් සර් මම ගණිතය විතරයි පෙන්නන්නේ ගණිතය විතරයි නේද ඔව් සර් හරි ඔයාලව මේ මොනවාද ඒ අදාළ පන්ති වලට අදාළ වෙලාවට මම ඇඩ් කරනවා දැන් මෙයා දැනට ඇඩ් කරේ ඒක මේ මොනවාද ටෙස් කරගන්න විතරයි හරිද ඔයාලට අයිඩියා එකක් ගන්න මේ සර් ෂාන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක පොඩ්ඩක් ආයියන්ද ෂාන් ෂාන් මේ සර් ඩෑෂ්බෝඩ් කියලා ආවට පස්සේ මොකද කරන්නේ ඩෑෂ්බෝඩ් කියලා ආවට පස්සේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවාද ඔයාලට දැන් පන්තියේ excuse me sir sir me ara udima thiyenawane email address kiyala sir pennana sir me shan academy net ekata giyada passe email address kiyala pennanawane ow ekata mage email ek gehuwama harine oh edena email ekata wage gahanda ita passe password ekata man owata daapu ekata gahanna harada me තවනා තව කාටද ප්‍රශ්න තියෙන්නේ? ඔව්. විතර ගැහුවා ඒක වැරදි කියනවානේ. වැරදි කියනවා? මහින් මහින් රන්නිර. ඕ. ඊ මහින් නන්ද පොව. සර් මගේ එක බැලුවද? මට ලොග් වෙන දෙන්න යන සර්. මගේ මේ පමිදු දිනෙත් 138@gmail.com කියලා ගැහුවා. ඊමේල් එකට. ඊට පස්සේ මම ඒකෙන් ලොග් වුණාට පස්සේ අර සර් දුන්න පාස්වර්ඩ් එකත් හරියටම ගැහුවා. ඔව්. ඊට පස්සේ මට මේ ලොගින් කියන එකට ලැබුවාට පස්සේ මොන මේ ආපහු එක මේ ගිහිල්ලා ආපහු එතනට මෙනවනේ. සර් හරියට ගිහුවා පාස්වර්ඩ් එක මගේ එකේ හරියටම ගැහුවා සර් පාස්වර්ඩ් එක. දැන් මේ ෂාන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක shanhasan.23@gmail.com shanhasan o මේකනේ shanhasan.23@gmail.com නේ ඕක තමයි දාලා තින්නේ. උතරින් කෙලින්ම කොපි කරලා අනිත් පැත්තට paste කරලා දිනුම්. ඉත පොඩ්ඩක් अदर ඒක ඊමේල් ඊමේල් එකේ නම ගාලා ඊට පස්සේ පාස්වර්ඩ් එක විතරයි ගහන්න තියෙන්නේ එතනින්. මොකද ඒකේ ප්‍රශ්නයක් තියෙන ගැටලුව. ඔයාලා
මොනවාද දැන් ක්ලාස් එක පෙන්නුවානේ කට්ටියට නේද සමහරක් අයද ග්‍රේඩ් 6 ක්ලාස් එක පෙන්නුවානේ හරි ඉන්නකෝ සමහර අයට අනිත් අයට පෙන්නපුවා ඉන්නවනේ පෙන්නපුවා අය ඔව් මේ මට පෙන්නන්න ඒගොල්ලෝ ලීව් වෙන්න ඒගොල්ලෝ අයින් වෙන්න නැත්නම් ඒගොල්ලෝ පවතින එක අපරාද අනිත් අය ඉන්නකෝ එතකොට ඔයාලට මේක පෙන්නන්නේ ඔව් පෙන්නුවේ පෙන්නපුවා අය අයින් වෙන්න මේ පෙන්නපුවා අය තහගන්න දැන් එයාලට ආයේ ක්ලාස් එක පෙන්නන්නේ එතකොට ඒගොල්ලෝ පේමන්ට් කරලා මේ ඒව කන්ෆර්ම් කරාට පස්සේ තමයි ඒගොල්ලන්ගේ පේමන්ට් මේ ප්‍රොසීඩියර් එක හරි ගියාට පස්සේ තමයි මෙතන ක්ලාස් එක මේ ඩිස්ප්ලේ වෙන්නේ ඔයාලට එන්රෝල් වෙන්න පුළුවන් වෙන්නේ හරිද ඔයාලට මම කියලා තියෙනවා මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පේමන්ට් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මාව දැනුවත් කරන්න ඒකට සහන දෙනවා හරිද හැබැයි සහන මේ මොනවද Nokia ඉඳලා නිකන් හිතේ තියාගෙන ඉන්න බෑ එතකොට අපි දන්නෙත් නෑ ඔයාලා දන්නෙත් නෑ එහෙම කරන්න එපා මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කතා කරලා කියන්න ප්‍රී කාඩ් අයට අනිවාර්යයෙන්ම මේ කනෙක්ෂන් එක මොනවද එන්රෝල් වෙන්න පුළුවන් එයාලට එන්රෝල් එක දාලා තියෙන මේ අතන ක්ලාස් එක පෙන්නපුවා අය අයින් වෙලා දැන් ගැටලු තියෙන අය විතරක් ඉන්නකෝ සර් ඩෑෂ්බෝඩ් කියන එක පෙන්වනවා නේද යා මේ ලොගින් වුණාට පස්සේ ඔව් ඩෑෂ්බෝඩ් කියන එක පෙන්වුවාට පස්සේ හරි ඩෑෂ්බෝඩ් කියන එක පෙන්වුවාට පස්සේ හරි ඔව් ඩෑෂ්බෝඩ් කියන එක පෙන්වුවාය අයින් වෙන්න ඩෑෂ්බෝඩ් කියන එක පෙන්වුවයි කියලා කියන්නේ ඔයාලට හරි සර් මට පෙන්වුවා සර් හරි ඒගොල්ලෝ අයින් වෙන්න පෙන්නපු නැති අය ගැටලු තියෙන අය ඉන්නකෝ ඒගොල්ලන්ට හරි ගුඩ් නයිට් Hey, good night. Thank you, sir. God bless you, sir. Bye, sir. Good night. Hey, good night. Huh? Oh. My lab. Because my English, my phone, I can't answer. Good night, sir. Hey, goodbye. Good night. Good night, sir. Good night. Sir, आप ये तो शर्ट एक शेयर कर ला पेन्ना डॉन इधर. हैं? फिर इनके शेयर कर ला आप ये शर्ट एक पेन्ना डॉन इधर. हमारी करंट है ना बालू. මේන්නේ මහින් මහින් ඉන්නවා මිලදී හරි 5 පන්තිය ගණන් ඒ කියල ටික වෙන්න නේද ගණන් පන්තිර එන්න ඕන නම් පන්ති ඇතුළට ගියාට පස්සේ සර් මම අයින් වෙනද ඔව් ගැටරු නැති අය අයින් වෙන්න ගැටරු තියන අය විතරක් ඉතුරු වෙන්න දැන් මෙතන මේ යට තියෙනවනේ ජොයින් කියලා බටන එතනින් යන්න තියෙන පුළුවන් මයික් නවර සර් මම දැන් ලිව් වෙන්නද ඔය ලිව් වෙන්න පාට මම එවන්නම් ඉස්සර ටිකට හ්ම් ආයේ තව වෙන ප්‍රශ්න තියෙන කාටද? පමිදු දාම වාගේ හරි ගියේ නැද්ද? ආයේ ඉන්න ඔයාලා තුනේ හසෙන් හරි නැද්ද? ඔලෝ. සර්. වාගේ හරි නැද්ද තාම? සර් මනස් ලොග් ඉන් බෑනේ සර්.